පාර්ලිමේන්තුවේ ඉන්න පැරණිම දේශපාලඥයා ඔබයි වාසුදේව නානායකරයි නේද කියලා. මම කිව්වා ඔව් අපි දෙන්න තමයි ඉන්නේ. හැබැයි පාර්ලිමේන්තුවට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා. මගෙන් ඇහුවා ඇයි කියලා. මට මතකයි ගුණවර්ධන ඇමතිතුමා ගිහිල්ලා බෙල්ල දිව්වා බස් එකක් නවත්තන්න. ඔකෙන් නඩුවක් ගිහිල්ලා එතුමා ඉන්නේ පස්සේ මම ආවේ දිනේෂ් ගුණවර්ධනගේ අම්මා බලයට පැත්තට පාර්ලිමේන්තුවට ආවා. උස්මා ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවට එනකොට කුසේ හිටියේ දිනේෂ් ගුණවර්ධන. ඉතින් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවට ආවිලා තියෙන්නේ අම්මගේ කුසෙද තියෙන වෙලාවෙත් ඉඳලම ඇවිල්ලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ අපි දෙන්න නෙවෙයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන පරණම එක්කෙනා දිනේෂ් ගුණවර්ධන. ඊයේ පෙරදා අගමැතිවරයා ගිහිල්ලා සංචාරයක් උතුරේ කරමින් යුද අපරාධ අපේ යුගයේදී සිදු වුණාය කියලා ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. ඒකට ස්වන්දිරමත්මා උල්පන්තන් දෙමින් ඔව් අගමැතිවරයා පිළි අරගෙන තිබීම අපිට ලොකු හයියක්. ජිනීවා වලට අපි යනකොට ඒක අපිට විශාල හයියක් වෙයි කියලා ප්‍රකාශ කළා. අපි කියන්නේ ඕම් පැහැදිලි යුද්ධයේදී යුද අපරාධ සිදු වුණේ නැහැ. යම් පුද්ගලික අපරාධයක් වශයෙන් යම් සොල්දාදුවෙකුගෙන් හෝ වෙනත් කෙනෙකුගෙන් සිදු වුණා නම් ඒ හැම දෙයකටම නඩු දාන්න අපි පසුබටුුනෙත් නැහැ, දඬුවම් කරන්න පසුබටුුනෙත් නැහැ. ඒවා යුද අපරාධ වශයෙන් හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. ත්‍රස්තවාදී ආදත් තිබුණා නම් අද කාශ්මීරයේ වෙච්ච සිද්ධිය දිහා බලනකොට ලංකාවේ තවමත් එවැනි තත්ත්වයක් නැති වෙන්න ඉඩ තිබුණා. මේ තත්ත්වය අද වෙනස් වෙලා. ඉතින් මේ තත්ත්වය නැති කරන්න ත්‍රස්තවාදය නැති කිරීම යුද අපරාධයක් නෙවෙයි. ත්‍රස්තවාදීන්ට මිසක් බොහොම පැහැදිලිව අපි කියනවා අපි සටන් කරේ දෙමළ ජනතාවට විරුද්ධව නෙවෙයි, මුස්ලිම් ජනතාවට විරුද්ධව නෙවෙයි. අපේ සටන තිබුණේ මේ රටේ ත්‍රස්තවාදයට. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා අද අපි අභියෝග කීපයකට මුහුණ පා රටේ ඒකීය භාවය නැති කිරීමේ අනිත් පැත්තෙන් රට ණය බරින් කතා කරනවා. අද එක්සත් ජාතික පක්ෂ කියන්නේ මේ මහින්ද රාජපක්ෂ ගත්ත ණය තමයි. ඒ කාලේදී අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් කිව්වා අපේ ආණ්ඩුව. ඒකට අපි ගත්ත ණය කියලා තමයි කියන්නේ. අපි ගත්ත ණයට යම් දෙයක් කරලා තියෙනවා. අපිට පෙන්වන්න පුළුවන් මහැට පේනවා. මේ ආණ්ඩුව ඒ වගේ දෙගුණයක් අරගෙන තියෙන වෙලාවකදී අහුවම මොකද්ද කරලා තියෙන්නේ කියලා මේ අහු අතරදී ඌන්ට පෙන්නන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අවුරුදු හතරක් ගිහිල්ලා තියෙනවා. ඒ හැම දෙයකටම උත්තරේ දුන්නේ අපි ණය අපි ගත්ත ණය කියලා. මේ ආණ්ඩුව ගත්ත ණය. අනිල්ගේ ආණ්ඩුව ගත්ත ණය. බොහොම පැහැදිලිව කියන්න. ඒ කල්මනාකරණය හරියට නොකරපු හින්දා තමයි මේවා නතර කරන්න සමහර දූෂණ වැඩපිළිවෙළ නතර කරන්න ජනාධිපතිවරයා මහන්සි අරගෙන බැරිම තැන තමයි එතුමා ඒ අය අත්හැරලා විපක්ෂයට ඇවිල්ලා අද සම්මුඛ වෙලා ඉන්නේ කියන එක මතක් කරා. ඉතින් ඒක නිසා මේ තත්ත්වය පිළිබඳ අවබෝධ කරගන්න අපිට මේ අභියෝගවලින් ජය ගන්න රටේ දේශපාලන වශයෙන් අභියෝගවලින් ජයගෙන රට හරි මාර්ගයට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. කරන්ට අපි සියලු දෙනා එකතු විය යුතුව තියෙනවා. එකතු වෙලා විසන්නා. ඒ නිසා අද මේ එක්සත් ජාතික පක්ෂය ගෙන යන මේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරමින් ජනතාව ඒකාරාශි කිරීමට මහජන එක්සත් පෙරමුණ ඇතුළු අනිකුත් සියලු දේශපාලන පක්ෂය කටයුතු කළ යුතු ඇතැයි විශ්වාස කරමි.